අයිබෝවන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා කප් කේක් හදාගන්න විදිහ. හැබැයි හදාගන්නවා කිව්වට මම මෙතනදී මේ බැටර් එක පාවිච්චි කරේ මගේ සාමාන්‍ය බටර් කේක් රෙසිපියමයි. තව ස්පන්ජ් රෙසිපි එහෙම තියෙනවා මම ඒවා පස්සේ ගේන්නම්. මට මෙතනදී ඔයගොල්ලන්ට අවශ්‍ය උනේ කියලා දෙන්න. ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට ගැටලු මතුවෙනවා මේ කප් කේක් ලයිනින් වල වටේ तेल गति एन्ने आई කියලා අහනවා. වට මේ යට බුරුල් වෙලා වගේ පේන්නේ ඇයි කියලා අහනවා. අවන් එකකින් කප් කේක් එක එළියට ගත්තාම කොලේ ලිහිල් වෙන්නේ ඇයි කියලා අහනවා. ඒවට හේතු තමයි මේ ලයිනින් එකේ තෙල් ගෑවෙන්නේ නම් හේතුව ඒකට ඔයාලට ගන්න තියෙනවා කඩේ ඔයිල් ප්‍රූෆ් ලයිනර්ස් තියෙනවා. ඒ කියන්නේ අපි දාන අපි කේක් එක හදනකොට දානවනේ බටර් පාවිච්චි කරනවනේ. ඒකට ඒකේ තියෙන තෙල් ස්වභාවය මේ ලයිනින් එකට උරා ගන්නම ඔයිල් ප්‍රූෆ් නැති සාමාන්‍ය ලයිනර්ස් වලට. දැන් ඒව හොයා ගන්න හරි ලේසි. ඒ කියන්නේ නිකන් ඔයාලට අල්ලලා බලන්න ඕනේ. හැබැයි මෙහෙම මේ විදිහට පෙන්වුවට තේරෙයිද දන්නේ නැහැ. නිකන් මේක කඩදාසියක් වගේ තියෙන මේ සාමාන්‍ය කඩදාසියක් වගේ. දැන් මේකේ නිකම්ම ඇතුළට තෙල් එක උරා ගන්නවා. නමුත් මේ වගේ එකක අල්ලපුවාම කඩදාසිය වගේ තිබ්බට පොඩි ලැමිනේටින් ගතියක් තියෙනවා මේ වල. මේ තියෙන්නේ මේ පොඩි ටිකක් ඝනකමයිත් වගේ පොඩි ලැමිනේටින් ගතියක් තියෙනවා. මේ ඒක කඩේ ඔයගොල්ලෝ බඩු ගන්න කඩේ මුදලාලිගෙන් කවුරු හරි අලවි නියෝජිතයාගෙන් ඉල්ලන්න ඔයිල් ප්‍රූෆ් ලයිනර්ස් ඉල්ලන්න. එතකොට ඒව තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඊළඟට එතකොට අපිට පුළුවන් තෙල් ස්වභාවය නැති කරගන්න. බැරි වෙලාවරි ඔයගොල්ලන්ට ඔයිල් ප්‍රූෆ් නැතිව හම්බුනේ නැත්තම් ඔයිල් ප්‍රූෆ් නැති ලයිනර් සාමාන්‍යව හම්බුන මෙන්න මේ අඩියට කප් කේක් දාන මෝල්ඩ් එකේ අඩියට කැකුළු හාල් චුට්ටක් යන්තම් පොඩ්ඩක් දාන්න. ඒ හේතුව එහෙම දාන්න කියන්නේ මම මේ ලයින් එක කෙලින්ම මතු පිට මේකේ වැදිලා ගොඩාක් වෙලා රත් වෙනකොට අර ඔයිල් ගතිය උනනවා වැඩි මේ කප් කේක් ලයින් එකට. එන්න ඒක නිසා අපිට පුළුවන් ඒකක් හරි එහෙම නැත්නම් පුංචි ෆොයිල් කෑල්ලක් හරි ෆොයිල් එකත් රත් වෙනවා තමයි කොහොමත්. එහෙම නැත්නම් පුංචි කාඩ්බෝඩ් එකක් ඒ වගේ යටි ගානට විතරක් දාන්න පුළුවන්. ඒක එච්චරම අමාරු වැඩක් හැමදේම ඔක ගොඩක් මහ පරිමාණයෙන් හදන වෙලාවක ඕවා කර කර ඉන්න බෑ. හොඳම දේ තව කස්ටමර් කෙනෙකුට දෙන්න නම් මේවා හදන්නේ. එතකොට කස්ටමර් උනත් තෙල් ගෑවිලා වටේ අපිරිසිදු පාට වෙලා තියෙනකොට මේක එච්චර කැමති වෙන්නේ නැති වෙනවා. අපිලි වෙලයි වගේ. ඒක තමයි ඊළඟ කාරණාව තමයි මේ යට අඩියට වදින්නේ නැහැ කියන එක. ඒක නම් ඕගොල්ලෝ මේ බැටර් එක කප් කේක් එකට දානකොට හොඳට යටටම දාන මෙහෙම මග හිර වුණ ගමන් හෙතන ඉඳලා මේක තමයි ප්‍රමාණය කියලා නවත්තන්න එපා. හොඳට යට අඩියට වදින්න බැටර් එක දාන්න. ඕගොල්ලන්ට හැන්දකින් දා ගන්න පුළුවන්. හැන්දකින් දාන්න පුරුදු නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් අයිස්ක්‍රීම් ස්කූප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒත් හුරු නැත්නම් පයිපින් බෑග් එකකට දාලා පයිප් කරන විදිහට යට හොඳට වදින විදිහට දාන්න පුළුවන්. ඒ දාලා ටූත් පික් එකකින් හොඳට බැලන්ස් කරන්න. එතකොට මේ වදිච්ච නැති තැන් වලට කේක් එක කප් කේක් එක වදිනවා. අනිත් කාරණාව තමයි මේ කප් කේක් එක දැන් කේක් එක හැදුවාම මෙන්න මේ කේක් එක තියෙද්දි ලයින් එක විතරක් ලිහිල්ලා තියෙන. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ ඕවර් බේක් කරන එක. ඒ කියන්නේ අවශ්‍ය උපරිම විනාඩි 20ක් තමයි 20ක් 19ක් 18ක් වෙනකොට කේක් එක බේක් වෙලා ඇති. එතකොට උඩ රන්වන් පාට වෙනකොට ගන්න පුළුවන් කේක් එක. මම කියන්න ඔයගලන්ට දාන විදිහ දැන් මේ විදිහට ලයින් එක දාලා ලයින් එක ලොකුවට මේ මෙහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපි බැටර් එක දැම්මහම එයා හිමීට අදාළ රැලි ටික හදාගෙන ඇතුළට බහිනවා. කප් කේක් මිශ්‍රණය හදන්න දානකම් අපි මේ ප්‍රීහීට් වෙන්න දාගන්න ඕනේ. අවන් එක කප් කේක් හදනකොටම හදාන්න පටන් ගන්නකොටම අවන් එක ප්‍රීහීට් වෙන්න දැම්මට ප්‍රශ්නයක් නැහැ. අපි මේ විදිහට එකින් එක ලයිනස් දාගමු. මම මේක දාලා කලින් දාලා තිබ්බේ නැත්තේ ඔයගලන්ට මම දාන විදිහත් පෙන්වන්න ඕන නිසා. ඒ දානකොට ඔයගොල්ලෝ දැන් ලයිනර්ස් මෙහෙම එකට එක ඇලිලානේ තියෙන්නේ. ඒ ඇලිලා තියෙනකොට හරි පරිස්සමෙන් ගලවන්න. මේ රැල්ල ඇදිලා මේ රැල්ලේ ගන්නකොට රැල්ල දැන් මේ විදිහට තියෙනකොට මේ දැන් මේ ගන්නකොට මේ රැල්ල ඇදිලා තියෙන එකක් මේ. මෙහෙම ගන්නකොට මේ රැල්ල ඇදුනහම බැටර් එක හරියට ඒක සෙට් වෙන්නේ නැහැ. එතකොට එතනින් කොහොමත් පටන් ගත්ත වෙලේ ඉඳලම කොහොමත් කප් කේක් එකේ මේ බැටර් එක වදින්නේ නැතුව ඒක බුරුල් වෙලාමයි තියෙන නිසා ලයින් එක ගලව ගන්නකොටත් එකින් එක වෙන් කර ගන්නකොටත් බොහොම මේ සීරුවට කරගන්න එක මේව වෙන්නේ නැති වෙන විදිහට රැලි කැඩෙන්නේ නැති වෙන විදිහට. කප්කේක් කිලෝ එකක සාමාන්‍යයෙන් අපි කේක් කිලෝ එකක බැටර් එකකින් කප්කේක් 12 sorry 24ක් හදා ගන්න පුළුවන්. කප්කේක් මේ බටර් කේක් කිලෝ එකේ මිශ්‍රණයෙන් පාවිච්චි කරලා අපිට කප්කේක් 24ක ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ බටර් කේක් මිශ්‍රණයමයි. මම ඒකෙන් මේ එක 12ක් දා ගන්නවා. මම අවන් එකට දාන්නේ දෙසරකට. ඒ කියන්නේ 12 12 වෙන වෙනම දාන්නේ. එතකොට මේ 12ට විනාඩි 20කින් පස්සේ තමයි ඊළඟ 12 මම දාන්නේ. මම පෙන්නන්නම් දැන් මම මේක දා ගන්න විදිය. ඔයගොල්ලන්ට පුළුවන් අතහුරු නැති කෙනෙකුට නම් පයිපින් බෑග් එකකට දාලා හිමීට ප්‍රමාණය දාන්න. මේ කප් කේක් මේ ලයින් එකෙන් 4න් 3ක් පිරෙව්වොත් ඒකත් ඇති. ඔයාලට මෙහෙම උඩට පුපල ගන්න ඕන නම් 4න් 3කට වැඩි චුට්ටක් උසට දැම්මම කමක් නැහැ. ඒක ඕගොල්ලන්ගේ දැන් ලයිනින් මේ කප් කේක් එකට මොකද්ද දාන ඩිසයින් එක අයිසින් වලින් මොකද්ද කරන්නේ කියන එක බලලා තමයි දාන්නේ. ඉස්සලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ප්‍රමාණයක් තේ හැන්දක් sorry මේ හැන්දක් පුරවලා වගේ අරගෙන ඒක දාගෙන ඉන්නවා. හැන්දේ තුඩ පහතට හරවලා තව එකකින් මෙහෙම පොඩ්ඩක් තල්ලු කරාම ඇති. දැන් දැක්කද ලයිනින් එක ගානට රැලිත් හදාගෙන හැමම යටට බැස්සා. අපි රැලි අතින් හදාහද බස්ස මේ කේක් එක පස්සේ දාන්න ගියොත් වෙන්නේ රැලි වෙනස් වෙනවා. මදි පාඩු පස්සේ දාන්න පුළුවන්. ඒ වගේ මේ විදිහ මම මේක අර කැමරාවට මෙහෙම හරවන්න ඕන හින්දා මේ නුහුරු විදිහට අල්ලන්න වෙනවා මට. නුහුරුට ඇල්ලෙන්න මට. අඩු වැඩි බලලා වැඩි නම් අහපව ගන්න පුළුවන්. මදි නම් තව දාන්න පුළුවන්. ඒ නිසා චුට්ටක්වත් ප්‍රශ්නයක් වෙන්න එපා. පළවෙනි පාරෙම ඔයාලට බැටර් එක දාගන්න හරි ප්‍රමාණය බැරි වුණා කියලා වෙනස් කරගන්න පුළුවන්. හැන්ද ලයිනින් එකේ වද්දන්න නැතුව දාන්න ඕනේ. මගේ කීපයක් අර මම නුහුරු ඕගලන්ට කැමරාවට පෙන්නන්න ඕන හින්දා මේ නුහුරට දාන්න ගිහිල්ලා මේ පොඩ්ඩක් ලයිනින් එකේ ගෑ වුණා වටේ. ඕගලන්ගේ පැත්තට හරවලා දාගන්නකොට පරිස්සමට දාගන්න. ඕගොල්ලෝ සමහරක් දවස් වලට බටර් කේක් එකේ බැටර් එකට වැඩිපුර කිරි චුට්ටක් වගේ එකතු වෙලා දියාරු සබයගත සමාහක් වෙලාට 26ක් විතර වගේ හදන්න පුළුවන්. සමහරක් වෙලාවට බැටර් එක ටිකක් thickness එක වැඩි වුණොත් 23ක් වගේ පුළුවන්. අර කප් කේක් එකක දෙකක ප්‍රමාණය එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් 24ක ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් නම් ඒක තමයි හරි ප්‍රමාණය. මම කොහොමත් කප් කේක් එකට හදනකොට බටර් කේක් රෙසිපියම අරගෙන සීනි චුට්ටක් අඩු කරනවා ග්‍රෑම් 25ක් විතර. හේතුව මොකද අනිවාර්යයෙන්ම කප් කේක් එකකට අපි අයිසින් එකක් යොදා ගන්නම නිසා අපි මේ මම අඩු කරනවා සීනි ගන්න ප්‍රමාණය. එතකොට අපි බලමු මේ මයි ලයිනින් එකේ වැදුන ටිකක් මේක දැන් මේ විදිහට රැලි ටික කැඩෙන්නේ නැති වෙන විදිහට හොඳට කප් කේක් එකේ මේ වටේට මේ ඊවන් කරන්න සමතලා කරන්න. මේකට චුට්ටක් වැඩි වුණා. මේ ප්‍රමාණය වැඩි වුණා මේකේ. ඒකට මම ඒක දැන් අයින් කරන්න යන්නේ නැහැ. මේක උඩට වෙයි. එතකොට ඔයාලට ඒකෙත් වෙනස බලා ගන්න පුළුවන්. මේක තුන් කාලයකට වැඩි පිරිච් එකක්. ඒ ඕගොල්ලෝ දාන ප්‍රමාණය අනුව තමයි ඉතින් කප් කේක් එකේ උස තීරණය වෙන්නේ. කියන්නේ කප් එක කොච්චර දුරට මේ ලයිනින් එක කොච්චර දුරට පිරෙනවද කියලා වෙන්නේ. කේක් එක පිපෙන්න කප් එකේ ලයින් එකෙන් 4න් 3ක ප්‍රමාණයක් කේක් එක දාලා 4න් 1ක එහෙම නැත්නම් ලයින් එකෙන් 3න් 2ක ප්‍රමාණයක් දාලා 3න් 1ක් පිපෙන්න. අන්න ඒ වගේ ඉඩක් තියලා දාන්න පුළුවන්. රැලි ටික කඩා ගන්න එපා ලයිනින් එකේ තියෙන. මේක හරි සරල ලේසි දෙයක් වුණත් මේකත් සමහරක් අයට අලුතෙන්ම කේක් හදන්න පටන් ගන්න අය ඉන්නවා. කොහොමද මේක කරන්න කියලා අවබෝධයක් නැති අය. අනිත් එක තව අහන දෙයක් තමයි මේ ලයිනින් එකට මේ මෝල්ඩ් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කියන්නේ මේ ලයිනින් එකේ හැඩය රඳව ගන්න නම් ඇත්තටම මේ වගේ මෝල්ඩ් එකක් ඕනේ. එහෙම නැත්නම් තියෙනවා ෆොයිල් වලින් හදපු නිකන් ඊයන් පාට ඇති පොඩි මෝල්ඩ් වෙන වෙනම. එහෙම නැත්නම් සිලිකන් වලින් තියෙනවා මෝල්ඩ් එක. නමුත් සිලිකන් මෝල්ඩ් එක සාමාන්‍ය කප් කේක් සයිස් එකට වැඩිය පොඩි. මිනි කප් කේක් වලට නම් ඒක ඇති. හැබැයි ලයිනින් එක දාන්නත් බැරි තරම් ඒකට. එතකොට කස්ටමර් කෙනෙකුට දෙන්න බැහැනේ ලයිනින් එකක් දාන්න නැතුව. ඒ වගේ වෙලාවකදී සිලිකන් මෝල්ඩ් එක හොඳයි අපිට ගෙදර කන්න වගේ නම් පාවිච්චි කරන්න ගන්න. එහෙම නැත්නම් මිනි ලයිනින් එක හොයා ගන්න ඕනේ. මිනි කප් කේක් සයිස් එකට අදාළ ලයිනින් එක හොයා ගන්න ඕනේ. මෙතන වටේ ටිකක් ගෑවුණා මම මේක ඇඟිල්ලෙන් අයින් කරා. ඉතින් මේක තමයි ලයිනින් එකට දාගන්න විදිහ. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලන්ට ගොඩාක්ම අපහසු කෙනෙක් ඉන්නවා නම් මේකක් හොයාගන්න සාමාන්‍ය ට්‍රේ එකකට දාන්න කාඩ්බෝඩ් වලින් පුංචි වලලුව හැඩයක් හදාගන්න. මේක දාන්න පුළුවන් රඳවලා තියලා කප් එකේ මේ රැලි ටික ඈත් වෙන්නේ නැතු වෙන්න බස්සන්න පුළුවන් විදිහට පුංචි මේ ඔය තියෙන පිටි පැකට් වල හැම හරියම නැත්නම් බ්‍රිස්ල් බෝඩ් ටිකක් අරගෙන මෙහෙම රින් එකක් හදලා පොඩි වලල්ලක් වගේ හදලා මේක බස්සන්න පුළුවන්. ඒ තැටිය උඩින් ඒ වලලු ටික තියලා මේක හැම බස්ස ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ කප් කේක් මෝල්ඩ් එකක් ගන්න ආර්ථික හරි එහෙම නැත්නම් බඩු ගන්න තැනක් හරි නැතිකම නිසා හරි එක මෙව වෙනවා නම් ගන්න අපහසුකමක් තියෙනවා නම් ඉතින් ඒ වගේ කෙනෙකුට පුළුවන් එහෙම හදා ගන්න. කොහොම හරි මේ රින් එක මේ ලයිනින් එකේ දාර ටික මේ රැලි ටික කැඩෙන්නේ නැති වෙන්න විහිරේ. මොකද බේක් වෙනකොට මේක දියාරු සබයක් ගන්නවනේ. එතකොට ඒ ටික මෙහෙම මේ තුනී වෙනකොට රැලි ටිකත් මෙහෙම විහිරෙන්න පුළුවන්. අන්න එහෙම නැතුව රඳව ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නේ. පුළුවන් තරම් මේක ගන්න බලන්න. බැරි නම් අර විදිහට මේ මං කිව්ව විදිහට රින් එකක් හදා ගන්න. අපි බලමු දැන්. මේක oven එකට දාගෙන බලමු. මම මේක බේක් කරන්නේ 175ත් විනාඩි 20ක් කිව්වට 19න් විතර වගේ ගන්නවා. මොකද මගේ oven එක ටිකක් ලොකුයි. උෂ්ණත්වය ගොඩක් රැඳෙනවා. කියන්නේ වපසරිය වැඩි හින්දා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ oven එක පොඩි oven එකක් නම් ඒත් අර elements වලට කිට්ටු නිසා ඒත් විනාඩි 20ට වැඩි කලින් එන්න පුළුවන්, බේක් වෙන්න පුළුවන්. හොඳම දේ විනාඩි 15කින් විතර පස්සේ අවදානෙන් ඉන්න කේක් මේ ටික බේක් වෙලා ඉවර වෙයිද කියලා 175ට වගේ දාන්න. අපි දැන් බලමු විනාඩි 20කින් මේ ටික එළියට අරගෙන මේ තියෙන්නේ විනාඩි 20කින් අරගෙන එළියට ටූත් පික් එකක් දාලා බලන්න. දැන් ඒත් එක්කම දැන් ඊළඟට කියන්න ඕනේ දැන් මේ අර අපි මේ වැඩිපුර පුරෝපු දෙක මේ අඩුවෙන් පුරෝපු දෙක පරපු එක මේ ගානට පුරෝපුව මේ තියෙන්නේ. එතකොට ඊළඟට තමයි දැන් බලන්න මේ වලට පේන්නේ නැති මේකේ බලන්න කිසිම තෙල් ගතියක් නැහැ. යට බුරුල් වෙලත් නැහැ. පේනවද? මේ පෑන් එක බලන්න කිසිම තෙල් ගතියක් නැහැ. කිසිම තෙල් ගතියක් නැහැ. මේත් එහෙමයි. කිසිම නැහැ. දැන් එතකොට අපි මේක බාලා ඉවර වෙලා oven එකෙන් එළියට අරගෙන තියන්න එපා කොයි වෙලාවකවත් oven එකේම. එතකොට අපි oven එකෙන් එළියට ගත්ත ගමන් මේ වගේ කේක් එකක් වුණත් අපි එහෙමනේ අන්මෝල් කරනෝනේ ටක් ගාලා. ඒ රස්නේ දැන් මේ මෝල්ඩ් එකේ තියෙන රස්නේ ඇතුළතත් මේක තිබ්බොත් එහෙම මේක බුරුල් වෙනවා. ඒ වගේම තෙල් පෑදෙන්නේ නැහැ. ඔයිල් ප්‍රූෆ් ගත්තොත් නම් කොහොමවත් තෙල් පෑදෙන්නේ නැහැ. ඒත් मम मे किव विधिहट नोकलोत् संहारक वेलावटे कियन्ने अर गोड रत् करला එහෙම නැත්නම් मोल्ड එකේ තියෙන බැරලා තිබුණනම් මේ ඔයිල් ප්‍රූෆ් වුණත් මේ වල වුණත් තෙල් පෑදෙන්න පුළුවන් මේ බලන්න මම ඔයාලට පෙන්නන්නම් मोल्ड එක මේ බලන්න කිසිම නැහැ තෙල් ඊළඟට තමයි ඕගොල්ලෝ දැන් මේ විදිහ දෙකක් හදාගන්න දැන් 24 24 දෙකක් දාගන්නවා නම් මේ මේකටම හපව් ලයිනින් එක මේ රස්නේ පිටින්ම දාලා දාන්න එපා නිවිච්ච pan එකට තමයි දාන්න ඕනේ මේකට දාන්න නැතුව අපි මම මේ ඊළඟ දැන් කොටස් දෙකක් තියෙනවානේ කොටස් දෙකක් තියෙන හින්දා මම කිරල්ලක් කැඩුවා මේකට දාගත්තේ වෙන එකකට මම පාවිච්චි කරන්නේ මේක හපව්. හේතුව මොකද මේ එහෙම පාවිච්චි කරනවා නම් මේක ටිකක් හොඳට නිවෙනකන් ඉන්න වෙනවා. ඔයගලන්ට සෙට් දෙකක් නැත්තම් මේ මෝල් දෙකක් නැත්තම් එක මෝල් එකම නම් තියෙන්නේ හපව් ඒ රස්නේ පිටින්ම ඊළඟ එක දාන්න යන්න එපා. අනිත් එක තමයි අර විනාඩි 20 බේක් වෙනකන් දෙකක් තිබ්බා කියලා දෙවෙනි එකට ටක් ගාලා පුරවල තියාගන්නත් එපා. හේතුව මොකද බටර් එක තියෙනකම්ම මේකට ටික ටික තෙල් ස්වභාවය එකතු වෙන නිසා දාන්න ගන්නකොටම තමයි අපි අවන් එකට දාන්න ගන්නකොටම තමයි දැන් විනාඩි 20 කිට්ටු වෙනකොට ඕගොල්ලන් දන්නවනේ දැන් වෙලාව හදාගන්න මම මේක මේ නොදා තිබ්බේ ඕගොල්ලන්ට මේ කියලා දෙන්න ඕනේ හින්දා මේ ඕගොල්ලෝ දන්නවනේ විනාඩි 20 දැන් හරියාගෙන එනවා කියලා එතකොට ටට්ටක් ගාලා මේක දාලා ලෑස්ති කරලා තියාගන්න මේ ඊළඟ සෙට් එක දාගන්න දැන් මම දාගන්නවා ඊළඟ ටික එකතු වෙන්න මගේ දිනේෂ් අමරකෝන් YouTube channel එකත් එක්ක subscribe කරපු නැති අය ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරන්න. එහෙමනම් ගිහින් ඉන්නම් සුබ දවසක්. මම දිනේෂ් අමරකෝන්.